තවත් මේ ප්‍රශ්නේදී මේකම තමයි දැන් මම ඉතලක් කිව්වේ දරුවන් සැමියා බිරිඳ ආදී වශයෙන් මේ එකතු වෙලා හිටන් මුණ ගැහෙන්නේ සසර තියෙන මේ ගනුදෙනුව පියවා ගන්නද කියන එකයි අහන්නේ මේක තමයි ප්‍රධාන හේතුව දැන් මේ ගනුදෙනුවක් නැත්නම් අපේ සම්බන්ධයක් නැහැ එකින් එකනට තියෙන සම්බන්ධයෙන්නේ මේ ගනුදෙනුවක සම්බන්ධතාවයේ මුල් කරගෙනයි ඒසයක විවිධ ක්‍රමයෙන් එන්නේ මේ ගනුදෙනුව කියලා කියන්නේ අපිට නොඑක ආකාරයෙන් උදව්වක් උපකාරයක් එබඳු ආකාරයෙන් හෝ කෙනෙක් කළොත් අපිත් ඒක බාරගත්තා වාගේම යුතුයකමක් ඉටු කරන්න ඕනේ අපි. ගත්තනම් ගත්තා වාගේම දෙන්නත් ඕනේ. ඒ ගනුදෙනුව පැහැර හැරියොත් එහෙම. ධර්මතාවයෙන් ක්‍රමයක් එදෙනවා. කෙනෙක්ගේ යමක් අරගෙන ඔහුට දුන්නේ නැත්නම් ඒක ආපහු දීලා සමතුලිත භාවයට පත් කරන්න කර්ම වේගයෙන් ක්‍රියාත්මක වීමක් වෙනවා. එනිසා ඒක ඔහු විසින් දෙන්න ක්‍රමයක් හැදෙනවා. නොදී බැරිකම. නී එක බොහෝ අමාරුවෙන් තේරුම් ගන්න ඕන කාරණා විශ්ලේෂලා කිව්ව විශ්ලේෂණය තමයි මේ කියන්නේ. එදා භාර්යාව වශයෙන් දරුව වශයෙන් ස්වාමිපුරුෂය වශයෙන් උපදින්න පුළුවන් ওই දෙකටම. මේ ගනුදෙනු වල ස්වභාවය විවිධයි. වචනයකින් බැන්නොත් අපි කෙනෙකුට අපි හොට ණය වුණා. අද අපි ණය ගනුදෙනුව කියලා හිතා ඉන්නේ එහෙම එකක් නෙමෙයි බොහොම අල්ප මාත්‍ර පුංචි දෙයකට. කාගෙන් හරි සල්ලි කීයක් හරි ඉල්ලගෙන දුන්නේ නැත්නම් ඒක තමයි අපි හිතා ඉන්නේ ගනුදෙනුව කියලා. ගනුදෙනුව විතරක් හුඟා ගැඹුරුයි. හිතෙන් කාට හරි අපි සාපයක් කළා නම් ඒකත් අපි ආපහු ගෙවන්න ඕනේ. ගෙවෙන එකෙන් එකින් නිදහසක් වෙන්නේ නැහැ. එනනම් මේ ලෝකේ වැඩි හරියක් අපි හිතෙන් සාප කරපුවා කොච්චරද? විවිධ අවස්ථාවල හිතෙන් සාප කරපුවා බොහොම තදයි. ඒවට සම්පූර්ණ වන්දි ගෙවන්න වෙනවා. එහෙනම් මෙත්තා සහගත හිතක් වතුරවන්න කිව්වේ අනන්ත සත්වයින්ට. ඔය අනන්ත සත්වයින් අතරේ තමයි අපි හිතෙන් සාප කරපු සියල්ලෝ ඉන්නේ. ඒකට ප්‍රතිකර්මී ලැබෙනවා ওই ක්‍රමයට. විවිධ සාප විවිධ අවස්ථාවල කරලා ඇති ඕන තරම්. අපිට රුස්සන් නැති සෑම පුද්ගලයෙකුටම අයි මොනෙන් හරි සාපයක් කරනවා. නොදකින් විතරක් කියලා කිව්වත් ඒක සාපයක්. බැන්නත් සාපයක්. වචන රු කියවිනවා. වචනින් කියපුවා වචනේම සුද්ධ කරගන්නත් ඕනේ. එන වචනින් කියපු සාපේ හඬ නගලා කර්මස්ථානයක් වදලා හරි කමක් නැහැ. ඒකත් සම්බන්ධ වෙනවා සුද්ධ කරන්න ක්‍රමයක්. එහෙමත් ඒකිය කරගන්න ඕනේ. කෙනෙකුට ගැහුවා රිදෙව්වා ක්‍රියාත්මක වීමකින් එහෙනම් ඒකත් අපි කරමු ණයවීම අපිට රිදුම් කණ්ඩ වෙනවා ගුටි කණ්ඩ වෙනවා ඒකෙන් නම් මිදෙන්න බෑ කවුද හරි මෙන්න මේ ක්‍රම සියල්ල ගනුදෙනු දැන් මේ ගනුදෙනු පියෙව්වේ නැත්නම් ධර්මතාවයෙන් ධර්මාධිකරණයේ කියලා කාටවත් පැත්ත ගත්තේ නැති ශක්තියක් තියෙන ස්වභාව ධර්මයේ අන්න ඒකට කොටු වෙනවා කොටු වෙලා විවිධ ක්‍රම වලින් දරුව වෙලා ඉනවා දෙමව්පිය වෙලා ඉනවා ඔබ සම්බන්ධයක් ඇති වෙන කොයි තාලෙකින් හරි ඇතිලා ණය ගනුදෙනුව පිය වෙන්නේ මොකෙන්ද කලේ ඒ જાතියම පිය වෙන ක්‍රමයක් එදෙනවා බැනනා බැනුම් වලින් තමයි ඒක පියවන්න වෙන්නේ අපි කාට හරි බැන වැඩකාරයෙකුට එකත් බෑවක දැන් මේ බැන පියකට අපිට වන්දි ගෙවන්නේ වැඩකාරයෙක් වෙලා කවුද හරි අපි පැරණි කතාවක් තියෙනවා මේ රජ්ජු මාලා කියලා කෙනෙක් ගැන බුදුරණන් වහන්සේ වැඩ හිටපු කාලේ. ඒක දැන කියන්නේ 16ක් රජ්ජු මාලා කියන්නේ. ඒ ස්වාමිතුමර කොච්චර හරි පෙන්වන්න බැරි ඒ 16මයි. දැක්ක දැක තැන වයින්නවා. ගහනවා. මොකද 16 කියලා කියන්නේ පැනලා යන්න බෑ කාගේවත් අම්මි තාත්තේ කියලා හොයාගෙන යන්න. එහෙම පිළිසරණක් නැහැ. 16 කියලා ඊතර හිටියා එහෙම පිළිසරණ. ඒ අනුගේ වහල්ලු යම්ගේ ස්වාමිදුවකට දාසියක් වුණා කියලා කියන්නේ ඒ ස්වාමිදිය කියන සියලු දේවල් කරන්න ඕනේ. ඒතොර ඈ 12 වෙනකම් බුදියෙන්න බෑ. වල අපි අදපටන් කිව්වොත්. ඈ 12 වෙනකම් බුදියෙන්න බෑම තමයි ඉතින්. ආයි ගැහුවා කියලා ගිහිලා මානව හිමිකම් මෙහෙම ඉල්ල නඩු දාන්න බෑ කවදාවත් ගිහිල්ලා. ලකුණකුත් කොරලා තියෙන්නේ මේ අහවල් දෙකේනාගේ දාසියගේ මෙන්න මේ ලකුණ තියෙනවා. ඒක රජයේ තියෙන හතරහ විලා. දාසියිටම තමයි දඬුවම් හම්බෙන්නේ දාලා ගියොත්. මෙහෙම ක්‍රමයක්. ඉතින් මොකද කරන්නේ අල්ලා කොණ්ඩේ කැපුවා.
කොණ්ඩෙන් අල්ලලා ගහනකොට කොණ්ඩෙන් අල්ලලා ගහන හිඳ ඒ තැනදී මොකද කරන්නේ කොණ්ඩේ තිබුණොත් ගහන්නේ කියලා කැපුවා කොණ්ඩේ ආතෝ කොණ්ඩේ කපලා බේරින්නද හදන්නේ කියලා බෙල්ලට වැලක් දාලා හිටන් පැහැණක් දාලා ගැටයක් ගැහුවා ගලවන්න බැරිද ගලවන්න අන පැනෙව්වා තෝ ගලවන්නේ එහෙම නෑ කිය දැන් කරන්න දෙයක් නෑ මේ රෑනෙන් අල්ලගෙන ගහනවා ඉතල කොණ්ඩෙන් අල්ලගෙන තැලුවා දැන් අර බෙල්ලට දාලා තියෙන රෑනෙන් අල්ලගෙන ඉහට මෙහට සල්නවා දැන් මේ සිද්ධිය මුල් වෙලා හිටන් අන්තිමට මැරෙන්න ගියා සියදී විහානි කරගන්න රෑනේම බෙල්ල වල දාගෙන මැරෙන්න මේ කාරණේ බුදුරන් වහන්සේ බුදු වැසින් දැකලා ඒ වගේ මේ තැනදී සෝතාපන්නෙන්න හේතු වාසනාවක තියෙන කෙනෙක් බව දැකලා ඒ මොහොතේ දේශනා කරුවේ ඒක ධර්මයක් අහලා සෝවාන් ඵලයටපත් වුණා අර ඉවසීමේ හැකියාව වටිනාකම සියල්ල වැටහුණා ඒ බුදුරන් වහන්සේගේ දේශනා කරපු දහම අහනකොට කරන දෙයක් ඊට පස්සේ ඕන දෙයක් කරපුවා මගේ ස්වාමිදුවට කේස් ගහකවත් මම හිතරි දෙන්න දෙයක් කියන්නේ නැහැ හිතන්නේත් නැහැ මට වෙන දෙයක් වෙච්චා කියලා චිත්ත ප්‍රසාදයෙන් වතුලත් අරගෙන ගියායි කියලා කියනවා යනකොට අර දැරිති හම්බ වෙලා තෝ කවදාවත් නැතුව මොකද අත බොහොම හිනහ වෙලා සන්තෝෂයෙන් ඉන්නේ කියලා අහනවා අර තමන්ගේ ස්වාමිදුව වෙච්ච සිද්ධිය කිව්වා අන්නේ පාපේ එදා ගෙවිලා ගියා ඒකට හේතුවක් තියෙනවා ඊට එහා බුද්ධාන්තරේ ඒ රජ්ජුමාලා කියන්නේ සිටුවරියා ඒ රජ්ජුමාලා කියන සිටුවරියට හිටියා දාසියා ඒ දාසිය තමයි මේ කාලේ හිටපු සිටුදුව රජ්ජුමාලා හිටියේ ඒ සිටුදුවගේ දාසියක් වශයෙන් දැන් මේ සැරේ එදා රජ්ජුමාලා කියන එක නම් එදා සිටුදුව දැන් ඉන්න සිටුදුව එදා එයාගේ දාසියා ඔය විදිහෙම දුක් කරදර දෙනකොට එයා එක්තරා පින්දහමකට සක්කලා අරවා ඉවසාගෙන හැබැයි ඒකේ එක්තරා දැඩි පැතුමකුත් තිබුණා මේ කරන පුණ්‍ය ශක්තියෙන් කවදා හරි මට අද ගහන ස්වාමිදුව මට දාසියක් වෙන්න ඕනේ මේ පින්ද ශක්තියෙන් මම සිටුවරියක් වෙන්න ඕනේ එහෙම පින් කළා හැබැයි පැතුම ඒ විදිහෙම ඉෂ්ට වුණා අන්න එහෙම වෙලා තමයි රජ්ජුමාලා දාසියක් කියලා හරතැනෙත් ඊළඟම උපන් දැන් මේක ලස්සන වෙනා මේ ගනුදෙනු යන හැටි වචනේ ගනුදෙනුව පවා කොච්චර දුර යනවද මෙහෙම ක්‍රමවේද තියෙනවා ඉතින් ඒ නිසා ඒක අවස්ථාව තියෙනවා ඔය එක්තරා මව් කෙනෙක් සහ දුවෙක් පල් පූජා කරන්න ගිහිලා වෙච්ච සිද්ධියක් ගැන ඉතින් සැලොඩි කියලා අම්මට කතා අම්මා ගිහුවා දොහන කරන්න ඉස්සලා මල් පූජා කළා යකෝ උඹ සැලොඩියක්ද කියලා මෙහෙම අහපු වතාව මල් නෙමෙයි උඹයි සැලොඩි කියලා අම්මල දොස් කිව්වා නව කතාවෙන් ඉවරයි. නමුත් බොහෝ කාලයකට පස්සේ අර කියන විදිහටම සැඩොල් කුලයක උපන්නා. අර සැඩොල්ටි සැඩොල්ටි කියාගත් එක බල දුන්න හැටි දෙන්නට. ලෝක සම්මතියේ දුක් විඳින ඒ වගේම නීච වෙන කුලයක ගිහිලා අර කියන වචෙන්ද විපාක විඳින්න සිද්ධ වුණා. ඒක වචෙන්ද කොච්චර කල් විපාක විඳින්න ඕනද? දැන් මේක තමයි අපි දකින්න ඕනේ. එතරම් භයානකයි. සසල ස්වභාවය. ඉන්න දැකලා හිටන් අපි ඔක සුද්ධ කරගන්න ඕනේ හැකි තරම් දුරට මේ අන්‍යෝන්‍ය සම්බන්ධයන් හැම දෙයක්ම අපි ගෙවලා ඉවර කරගන්න බලන්න මේක ගෙවලා ඉවර කරන්න බෑ නිකන් මේ ශාසන ආශිර්වාදයේ ශාසන චිත්ත ප්‍රසාදයේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා වාගේ ධර්ම අවබෝධයක් ලබාගින් ලබන්නා වූ ධර්මඥානෙ මාත්‍රියක් හරි පහළ වුණා නම් ඒ පහළ වීම නිසා බෞද්ධත්වයේ වටිනාකම දැක්කා නම් ඒ ගුණයේ පිහිටිය කෙනෙක් ඉන්නවා නම් සෝවාන් මාර්ග අනුගාමික ඵලලාභී කියන මෙතන පටන්ගෙන ඒ අස්ථාරේ පුද්ගලත්වේ උන්වහන්සේලා නැති වෙන සිටිවිල්ලක් ආවත් ඒ සිටිවිල්ල පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් වෙනවා ප්‍රමාණ කරන්න මිමි නෑ මෙන්න මෙච්චර විනක් මේක කියලා කියන්න බෑ උන්වහන්සේලා නැති වෙන චිත්ත ප්‍රසාද අන්නේබඳු ප්‍රසාදියක් අරන් තමයි අනුමෝදන් කරන්නේ අප්‍රමාණ ලෝක සත්වෙන්ට මම මේ අද කරගත්ත චිත්ත ප්‍රසාදේ විහිදිලා පැතිලා සුඛිත මුිත වේවා මගේ යමෙකුට අවිඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් වුණා නම් අද මේ මහා ආශිර්වාදයේ වන්දියක් වශයෙන් කියලා මාත් නිදහස් වෙලා අවුන්ටත් යහපත වේවා. මෙන්න මේ ආදී වශයෙන් මේ කියන්නේ මොකද්ද? ඔය කියන ණයක වෙලා නිදහස් වෙන ක්‍රමී. ඔන්න ඔය ඩිය කරගෙන ගියොත් කොතරකවත් ඉපදිලා හිටන් මතුවට ওই જાතියේ දුක් කරදර ගෙවන් තිබුණ මගක් තියුණා නම් ඒක නිදහස් වෙනවා. ඒකයි කාරණේ. ඉතින් ඔය තෝරා ගන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන. ඒ නිසා මේ දිමාපිය දරු ආදී වශයෙන් එක්කෙනෙකුට විතරක් මේක පටවන්න යන්න එපා. Taman දකින්න ඕනේ. මේ හැම හේකරම හේතුවක් තියෙනවා. තමුණුත් කවදා හරි මේ જાතිය කරලා තියෙනවා. ඒ જાතියේ
අන්ට දුක් කරදර දීලා තියෙනවා. දීපුවා තමයි මටත් මේ කරේ කරේ කියන්නේ කියලා පළමුව ඒක හිතන්න ඕනේ. එහෙනම් මම සූදානම් වෙනවා කියන වදෙන් දරින මන්නම් කාටවත් කරදර කරන්නේ කරන්නේ මටම තමයි මුන් මේ කරදරන්නේ එහෙන හත ගහන්න ලැමුන්ට කියලා කිව්වොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. දහම් මගක් මෙහිලා යනවා. සාපයක් තවත් නැගෙනවා. සසර ගමනක් හැදෙනවා මිස සසර නිවීමක් නම් ඉන්නේ නැහැ. ඉතින් ඔක හොඳට තේරුම් අරගන්න ඕනේ. අපි යමෙක් අපි කරදර එනවා නම් කවදා හරි අපි අපෙන් කාට හරි කරදර ඒ වගේ වෙලා තියෙනවා. ඒ වේ විපාකේ තමයි අපි කරා ඉන්නේ. ඉතින් ඔක හොඳට තෝරා ගන්න ඕනේ.